අපි හැමෝම
ලෝක අද සියලු දෙනා මටවන දෙන්න සාස්ත්‍ය ඇත්තරම දන්නවා මේ ලෝකෙ හැම අම්ම කෙනෙක්ම සාස්ත්‍ය කෙනෙක්ම තමන්ගේ දරුවා ස්කෝටෝරට යවන්නේ අදරෙන් ගෙදර ගියාම කියනවා අනිත් දකින්න පුතේ මේ අතාරින්න ඔබේ පුතේ වෙලා ඉපදිච්ච නිසා මම ඔබට ආදරෙන් කියනවා ආයෙන අම්මේක බඩේ බඩේ උපදින්න පාපේ ආයෙන පිටරේක උපදින්න පාම ආයතේ ආයෙ දෙස්පරතරයක් තුළ උපදින්න පා ආයෙ උපාදි උපදින්න පා ඔබ අනන්ත සංසාරයක් පුරාවට එකින් අම්මනගේ බරවලට විස්තරය තුළ අවබෝධ ශිෂ්‍යත්වයේ ලියන ශිෂ්‍යත්වයේ ලියන්න දැන් මාත් වෙනවා ළම දැන් ශිෂ්‍යත්වයේ ලියන මොනතරම් මාත් වෙනවා කියන්නේ අම්මේ තාත්තෙක් මොනතරම් දුක් විඳිනවද කියලා ඔබ දන්නවා දීස කෙනෙක්ට දරුවෙක්ව එතනදු ගුරු කරන්න මොන දුකක් වෙදින්න ඕනද අම්මලා දරුව මොන දුකක් වෙදින්න හැබැයි මේ මහන්සිය මේ දරුවා ගෙදරින් කරි මද කියන්නේ මම කියන්න පුතේ මේ අපි අපේ ජීවිතය අපි කියන්න බෑ කොයි වෙලාවෙද දැන් ඔබට ඉපදිච්ච දා ඔබට දාව ඉපදිච්ච දරුවා ඒ අනාගතය ගැන හිතන ඒ අනාගත දරුවෝ නිසා තමයි දැන් ඔබ මේ දරුවාව දුක් විඳවනවා දැන් මේ දැන් ඉන්න දරුවා අපි දුකටපත් කරනවා ඒ දරුවාගේ අනාගතය උදෙසා එතකොට ඒ අනාගත පුතා හෝ දුව උදෙසා මේ මොහොතේ මේ දරුවාට ලැබෙන්නේ මොකද පීඩාවක් පිට නැද්ද නැද්ද එතන අපි මොකද කරේ බුදුරණන්ද කියන අතීතය අතාරින්න අනාගතේ අතීතේ නිරුද්ධ වෙලා ඉවරයි අනාගතේ අවිනිශ්චය නෙමෙයි මේ වර්තමානයේ ඉතරේ ඔබට තියෙන එන මේ වර්තමානයේ අපි මේ දේ තේරුම් ගන්නවා එහෙනම් මේ මෙහෙ මොහොතේ තියෙන සැනසීමයි වටිනා මේ මොහොතේ මං අපායක් නිර්මාණය කරනවා අනාගතේ දිවි ලෝකෙට ඒක වෙන්නේ නැහැ මේ වෙලාවේ මට පීඩාවක් නම් සකස් වෙන්නේ ඒක දුරු මට සකස් වෙන්නේ අකුසල දෙයක්. එහෙනම් මට මේ මොහොතේ සකස් වෙන්නේ අකුසල නම් අකුසලයක් පදනම් වෙනා මට කුසල විපාකයක් ලැබී ගන්නවා. මම මේ වෙලාවේ වඩන්නේ අකුසලයක් නම් අනාගතයේ කුසල විපාකයක් උදෙසා සැපයක් යන කුසල විපාකයක් නේද? නමුත් මම මේ වෙලාවේ වඩන්නේ අකුසලයක්. ඒ මොකක් උදෙසාද? අනාගත සැපය උදෙසා. මට ලැබෙයිද ඒක? මුද මුදාට යහන්නක දැන් මේ මාතේ නේද රජෙන් ප්‍රේමනාත් මහත්මයා උතුරු මාතේ ප්‍රොෆෙසර් ඉන්නේ ඔබතුමා කියන්නේ ඈ දැන් ඔබට දැනෙන සැපයක් තියෙනවද නමුත් එතෙන්ද යන්න දැන් ඔබත් ඔබේ කෝඩ හුරු කරනවා ඔබේ අම්මලා තාත්තලා ඔබ හුරු කරනවා ඒක දැන් කොහමද බෙස්ට් ඔෆ් වෙවි කොහමද උතන් නිකන් ඇවිල්ලා දැන් කියන්න කොහම මට මොකද තියෙන සැපේ කියලා ෆීල් ඇයි මොකද හා මේ සැරේ ප්‍රොෆෙසර් කෙනෙක් වුණා කියලා ඊගාව ජීවිතේත් මෙයා උපදිද්දී ප්‍රොෆෙසර් කෙනෙක් වෙනවා ඔබ උපදිද්දී ආයෙ ඉංජිනේරු එක නා ඈ නෝ නේ නමුත් මේ වෙලාවේ මෙතුමගේ හිතේ වැඩෙන්නේ ඒ ප්‍රොෆෙසර් කෙනෙක් වෙලා වුණත් මෙතුමට දැන් අවිවේකී තුලා අසානේ ආතතිය මෙහෙත කලකිරීම නම් ධර්මයක් වදින්නේ නැත්නම් ධර්මයක් ගලපගන්න වෙලාවක් නැත්නම් මේ වෙලාවේ නම් මේ අසහනේ ආතතිය කලකිරීම දුක දෝමනස්සේ පීඩාව තුළ මොකක්ද මේ මොහොතේ කොයිතරම් කල්ලි අම්මුණා වැඩෙන්නේ මොකක්ද අකුසලයක්ද කුසලයක්ද අකුසලයක් වැඩෙනවා නම් මේ මනුස්සයාගේ ජීවිතේ කොච්චරද අවුරුදු 60ක් 70ක් උපරි අවුරුදු 60ක් 70ක් තුළ මට අවුරුදු 10ක දොස්තර මහත්තයෙක්ගේ කාල පරාසය තුළ මට වැඩිනේ අකුසල නම් ඔය අවුරුදු 10ක අකුසල නිසා මට අවුරුදු කෝටියක් සමානට අපාය නිරේ දුකින් ඉන්නේ. බලන්න. අපි දකින්න ඕනේ මෙලෝ වශයෙන් අපි මේ අපි 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 කොහාටද යන්නේ? අපේ දරුවන් අපි පෙළගස්සන්නේ කොතනද? මොකද්ද මෙතන අවසාන ෆයිනල් රිසල්ට් එක මොකද්ද? හොඳයි විමුක්තියක් තියනවාද? නිදහස් වීමක් තියනවාද? එහෙනම් අපි මේ
එළ ගැස්ප තුළ මොකක් හෝ ප්‍රශ්නයක් තියෙනවා හොඳට තේරුම් ගන්න ඕනේ. තාක්ෂණය අපි කතා කරනකොට දියුණුවක් තාක්ෂණයේ දියුණුවයි නම් මිනිහගේ විවේකේ වැඩි වෙන්නේ නැහැ. ඇත්තමයි තාක්ෂණයේ දියුණුව නම් මිනිහගේ විවේකේ වැඩි වෙන්න ඕනේ නැහැ. නමුත් එහෙම වෙලා නැත්නම් තා මොකද වෙලා තියෙන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් නෑ තේරුම් ගන්න. එහෙනම් අපි තාක්ෂණික දැවර කතා වෙන්නේ. ඉතින් බොහෝ සතුටු දැක්කේ වාදයෙන්. එතන අපි මේ තාක්ෂණික විශ්වයේ ගොදුරු බවට අපිත් පත් වෙන අපේ දරුවොත් පත් වෙලා අන්තිමට දේවල් තමයි දැකේ. මේ මගේ දරුවා ඊගාව ජීවිතේ මේක යනවා නම් පුතේ මගේ දරුවා ඊගාව ජීවිතේ දෙවියෝ යනවා නම් මොන අපරාද මගේ දරුවා ඊගාව ජීවිතේ දිලිසන්නෝ යනවා නම් මොන අපරාද මම එතුමන් කිව්වා නේ අපි ජීවිතය අපි අපේ දරුවන් අපි රකින්න හදනවා. අපිට පුළුවන් දේවල් කරලා. අපි පතනවා මේ පුතා මේ දුව මගේ දරුවෝ ඒ වාගේ. ඊගාව ජීවිතේ ඔබ මුළු පවුල ජීවිතේම ඒ දරුව ඔබටම දාව ඔබේ විස්තරකින් පොදු පැටියෙක් කියලා එපොතුන. ඔබේ අසිතනාවේ දරා පුතේ එන්නත්තම් බලන්නේ ඒ පැටියා මුත්තේ කීප දිනකට බලයන් තත්ති සුදු අම්මා කරා. සංසාරේ බාහන කරු ගන්න නැති නිසා අපි මේ සාම්ප්‍රදායික අර 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 උඹගෙට මේ හැමෝම ඉස්සක් කරනවා. වඩා වටින දෙයක් තියෙනවා ගන්න. මොකද වඩා වටිනදේ. ඔබ මොනාත්මයක ඉපදුනත් ඔබල සක්විති රජ වෙච්ච අවස්ථාව දෙනවා. සක්විති රජ වුණා කියන්නේ ඔබල මේ ආදරියව ගලලපතේ. එක සිතුවිල්ලකින් පුළුවන් ශත්‍රුවන් වැඩි වස්සන්න මුළු මුළු රට වැටියන්ටම මැණික් ගංගාවක් පාවන්න පුළුවන්. ඒ වගේ ආස්තරමත් වූ ප්‍රාතිහාර්යමය හැකියාවක් ඔබලට තිබුණා. එහෙම තිබිච්ච ඔබලා ඊගාව ජීවිතේක පරිවෘත් වෙනවා. අනුමුත් වෙලා උපදිනවා. ආ ප්‍රේත වෙනවා වෙලත් උපදිනවා ඔබේ. ඉතින් ආපෝදේ මොන මිනිස්සෙක් වුණා. හැබැයි මේ වෙලාවේ අවතක් ගන්නවා. බුදු සාසනයක් කියන කාලේ බෞද්ධයෙක් කියලා හිතනවා. මහේශාක්‍යෙක් මිනිස්සෙක්. ඒ අවස්ථාවයේ ඔබ ලැබුණේ මිනිස්සුන්ට පුරාට දෙන්න ඇති. මම මේ අවස්ථාවේ මම බෞද්ධ වෙලා ඉපදුනේ ඇයි? එහෙනම් අන්න මේ අවස්ථාව අඳුර ගන්න. මේක කියලා ශර සම්පූර්ණ. මේක මට අහම්බෙන් ලැබිච්ච දෙයක් නෙමෙයි. සංසාරේ මගේ මහා පෙර බුද්ධ ශාසනය වල වඩපු මහා කුසලයක ප්‍රතිඵලයක් හැටියට මට මේ මේ ජීවිතය ලැබිලා තියෙනවා. එහෙනම් මේ ජීවිතේ මම තවත් එක ජීවිතයක් වගේ අපතේ හරිනවද? එහෙම නැත්නම් වඩා වටිනා දේ තෝරගෙන මම ඒ දේට අනුගත වෙනවද කියලා ඔබ කල්පනා. මම ඉස්සලා කිව්වේ ඔයා හොඳට දැනගෙන ගන්න නේද? ඔන්න අධ්‍යාපනය නොදී බෑ. අධ්‍යාපනය දෙන්න තුන්ති කියලා දෙයක් මොනවාක්වත් තේරුම් ගන්න බෑ. එහෙනම් මම මේ කියන්නේ අර මේ පහේ ශිෂ්‍යත්වයට දාන මහන්සිය යම් දරුවෙක් ඒ අම්මලා හෝ ඇත්තටම දැමුවොත් මේ ධර්ම අවබෝධ කරගන්න අවුරුදු පහක් ඇතුළත එයා සෝවාන්. ඒක සිද්ධ වෙනවාමයි. මොකද එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ ඔයාලට මේ ධර්ම අවබෝධ කරගන්න. ඒකවලදී නමුත් අපි වඩා අමාරු දේ තමයි මේ කරන්නේ. ඉතින් ඒ නිසා මේ මම නැවත කියන මොකද කිව්වද වැරදි කරප ගන්න පාකි. නමුත් ඉතින් හැම වෙලාවෙම තමයි මේ ආදිත්‍ය සංඥා වඩන්න. මමත් නැති වෙනවා මගේ දරුවොත් නැති වෙනවා කියන තමයි. බාර ඉතින් මේ නැති වෙලා තරක් මම භාවිත කරපු කොයි මොහොතේ නැති වෙලා යන ස්වභාවය නැති වෙලා යන තරක් මම භාවිත කරගෙන මම නැවත නැවතත් නැති වෙලා යන ස්වභාවයේ කයවල් උපද්දව ගන්න ස්වභාවයකට යනවද? එහෙම නැත්නම් මම මේ දුකෙන් නිදහස් වෙනවද? දැන් දුකෙන් නිදහස් වෙන්න මහන වෙන්නම අවශ්‍ය නැහැ. එහෙනම් මේ ධර්ම අවබෝධ කරගෙන සාර්ථක නිජ ජීවිතයක් ගත ගන්න පුළුවන්. ඒක ඇත්තටම ඝට්ටනයක් නැහැ. ඒකට මම තව නැති දෙයක් නැහැ.
පහවෙන්න ඕන කියලා දැන් නැහැ. තාත්තා සිටියද නේ? තමයි සිස්තිලුත් සැදෙන්නේ. හැබැයි ළමයින්ට උපරිමම සාධාරණී කරගෙන මහත්යාර විද්‍යා දෘෂ්ටිකේ එයාට යගේ හිත පොඩ්ඩක්වත් රිදවන්නේ නැහැ. එයාට පීඩාවක්වත් භීතියක්වත් ඇති නොවන විදිහට සියල්ල කරගෙන බුද්ධ ශාසනයේ සියලු ස්වාමීන් වහන්සේලාට උපස්ථාන. එහෙනම් මිෂින් එක. මේ ලෝකයේ ඉතිහාසයේ අතිශයම සාර්ථක වූයේ අතිශයම සාර්ථක වූයේ. දැන් අපි යමක් කරද්දී අපිට මේ අපි ගෞරවයෙන් දන්නව නෑ මොම්බයි කරන්නේ අනිවාර්යයෙන්ම සාර්ථකයි කවුරුත් අද කරන්නේ නෑ. විශ්වාසය එහෙම නෑ. විශ්වාසය සාර්ථකුම උපදෙස් ටික දන්නවද මේ කැපි. ආ මේ කියන්නේ සේවකයන්ගේ සපස්සෝ වේලවන්නේ අන්තිමට මෙයා කන්නේ සේව අන්තිම සේවකයාට කෑම තියනවාද කියලා බලන්න. ඒ අන්තිම සේවකයාට කව කන්න දීලා තමයි මෙයා කන්නේ. අනේ සුදු සිතා මොකක් හතාවක් නැහැ කතා. එතකොට සුවසේ ඇහැරෙනවා කියන්නේ සියලු දෙනාට කලින් එන කෙනා. අපට තරම් වැඩක් තියෙන සේවක 500 ගානක් 500 ගානක් වෙනම් බලන්න ඉන්නේ. මොකටද තොප්පි වදිනේ? කොහොමද තොප්පි ආවේ? මේ ධාම අවබෝධ කරගත්ත ඉතින් දැක්කා. මේ ලෝකෙ මං කාට සම්බන්ධ කරා? මේ ලෝකෙ මං කාගේ උදව්වලම වුණත් නෑ. මොන දෙයකට කවුරු උදව් කරත් ඒ දුක නිසාම තමයි. එතම මම මේ ෂේර් වෙලා යන කයින් මං දන් දෙනවා. කොහොමද මං දන්නේ? මගේ ශ්‍රමය මං දන් දෙනවා. මං පැය කලින් නැහැ වෙන ඉඳලා අපායට යනවට වඩා. එහෙනම් මම පැයක් කලින් ඉඳගෙන අපායට යනකොට මම දවසම හැරගෙන ඉඳලා සුගතියට යනවා. ඒ සැපේට යා කැමති. ඉතින් යා මොකද කරන්නේ? එයාට දාන සංඥාව ගත්තා. එයාගේ සිතුවිල්ලෙන් පව එයා දන් දෙනවා. හැම වෙලාවෙම එයාට තරහගියේ නැහැ. ඇයි එයා දන්නවා? මේ ලෝකෙ මිනිසුත් එක්ක මට තරගයක් නැහැ. මේ ලෝකෙ මිනිසුත් එක්ක යාට තරගයක් නැහැ. ඉතින් මේ ලෝකෙ මිනිසු දුක හොයන මිනිසු දුක දිහා සිතන මිනිසු අනේලා මේ සිංහල රූපස්. එහෙනම් මේ මිනිස්සු තමයි වචනෙන් හරි උදව් කරන්න ඕනේ කියලා හිතුවා. එයා ඒකට වචනේ දන් දුන්නා. එයාගේ හිනාව දන් දුන්නා. එයා හිතන විදිහ වෙනස් කරගත්තා. කොහොමද? මේ ලෝකෙ කිසිම කෙනෙක්ගේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ කීට මාසුදයි. එහෙනම් මේ ප්‍රශ්නේ මම විසඳ ගන්නවා. මේ ඇහැකට නැහැ ජීව ශරීරය මත විද්‍යාන මානසිකය දෙකක් දකින්න තමයි කියන්නේ. අන්න ඒක නිසා එයා හරි ප්‍රබෝධමත් නැහැ. එයා විහිදරපත් දුන්නේ ඇයි? ඇතුලෙන් ජවයක් එනවා, සතුටක් එනවා, අනුන්ට උදව් කිරීම තුන. මේ සාසනික ක්‍රියාවන් කිරීම තුන අකුසලයේ තමයි තේ අකුසලයේ බල කුසලයේ දුරකට තේස්තුවක් නැහැ. කුසලයේ නිකන් හරියට නිකන් ප්‍රචරයේ කරනවා. සම්පාලිතේ වචන පාවිච්චි කරනවා. ඔව් සබල කියනවා හොඳ හොඳ වාහනේ සුදුර එකක් කියලා. සුදුරේ කියනවා හරි ස්මූත් ඩ්‍රයිව් එකක් කියලා කියන හරි ඕම සුමට ගමන. හරි සුවසේ යන්න පුළුවන්. ඇයි කුසලයේ ඔබ වේතරපත් කරන්නේ? හැම වෙලාවෙම ඔබේ හිතට පීඩනයක් ආතතියක් කලකිරීමක් හදාන දුක සෝමනස්සයක් වෙනවා නම් මොදරම දර කියන්නේ ලෝක ප්‍රශ්නයක් නෙමෙයි. මම හිතන විදිය වැරද්දක්. එහෙනම් මේ හිත අකුසලයක්. මේ අකුසල හිතට පුළුවන් මේ වෙලාවේ මට දැන් දුක දුක් වෙනවා විතරක් නෙමෙයි මාව ඉරේටක් දාන කල්ප ගානක් මාව පුච්චන්න මේ එක මේක හිතට පුළුවන් කියලා දකි. ඒ හිත එහෙනම් ඔබ සතුට පිළිගන්නවද? ඇයි? එයාට පාඩු දෙකක් තා. දැන් එයා ඒ කරන ක්‍රියාව තුලත් එයා වෙහෙසටපත් වෙනවා. ඒ වගේම ඒ සිත නිසා ඒ මොහොතේ පවස්සන සිත නිසා එයා නිරේණත් යනවා. එතකොට දෙපාරක් පේන්නේ. එයා රින රින යන්නේ. නමුත් එයා අවල විදිහට හිතන්න ගත්තොත් හිතන විදිහ වෙනස්කම්. දානය.
එයාට ඒ වුණත් දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ඒක තුල මෙයා මේ ධර්ම අවබෝධ කරගන්න මොකද මේ සියල්ල තුන සියල්ල දුක. අනේ මේ දුක මේ සියල්ල දුක කරාට එක මොහොතකට පු. අනේ මේ මගෙන් යැපෙන මගේ බිරිඳ, මගේ දරුවෝ, මගේ සහෝදර, මගේ ඥාති, මගේ දෙමාපියෝ, මේ අහගන්න මේ ජීව දරාට එක මොහොතකට හෝ දැනවීමක් වෙනවා නම් මේ මම නිසා මගේ මිත්‍යාව නිසා. එයා එයාගේ ශ්‍රමය අතහරිනවා ඔයගොල්ලන්ගේ සුපිරිසිද්ධිය. එතන මං මොනතරම් කැමති දෙයක් වුණත් මං ඒ දේ අතහරිනවා. අනිත් කට්ටිය සතුටු කරා. ඒගොල්ලන් කැමති දේ මං ඊට පස්සේ කටයුතු කරා. අන්න දහම ගලප ගන්න කියන්නේ. හැබැයි දහම ගලප ගන්න නැති කෙනෙක් මට ඕන විදියට ගමනක් යනවා. හැබැයි අනිත් කට්ටිය වෙනසලා. එතෙන් අපි හිතනවා අපි දහම තුල ඉන්නවා කියලා. විශේෂයෙන් මම ඔබලට මං හිතන්නේ කතා කරා වෙන්නේ. ඔබට මං කිව්වා. ඔබ ගැන මං කිව්වා මං දන්නේ නැහැ. ඔව්. ඒක ඒක ගලප ගන්න ඕන විදිය. ඔව්. ඒ කියන්නේ මේ දානේ අපි ඔව් දැන් ඒ කියන්නේ අපි අපි පොල් ජීන් දැක්කම දත කරාදී පුතේ අපි සමබර වෙන්න එක. දැන් මේ ධර්මය ගලපගත්ත කියලා කියන්නේ ඇයි අපි වේගෙන් අපිට ඕන ගමනක් යනවා කියන එක. ඒක සියලු දෙනා සැනසෙන්න ඕනේ. හැබැයි මම නිසා මගේ ස්වාමි පුරුෂ එහෙම නැත්නම් මගේ බිරිඳ, මගේ දරුවෝ, මගේ දෙමාපියෝ සැනසෙන්න. හැබැයි යම් මොහොතක මම ධර්මයේ කියලා හිතා. ධර්මයේ කියලා හිතා. මම මගේ ගමනක් යද්දී මම නිසා ඒ පෞරු පිළිසම අපස්සායට පත් වෙනවා නම් හොඳට මතක තියාගන්න මට වැරදිලා. මම ධර්මයේ තුල නැහැ. මම හිතනවා මම ධර්මයේ තුල ඉන්නවා. ඔබ ධර්මයේ තුල ඉන්නවා නම් ඇත්තම වෙන්න ඕන මොකද්ද? ඔබ සැනසෙන කෙනෙක් බවට පත් වෙනවා ඉස්සලාම. ඇයි? හිත අතහැරීම. ඒ හිත අතහැරීම ගත්තට පස්සේ ඔබට අතහැරීම කියන දේ අතිමාන්තිකව කරන්න පුළුවන් කොහොමද? ඔබ කැමති වචන නෙමෙයි ඔබ ඊට වඩා අනුන් කැමති වචන. ඔබ කැමති දෙයක් නෙමෙයි ඔබ අනුන් කැමති දෙයක් ඉන්න ගන්නවා. එතකොට අනුන් උදෙසා ඔබ අතිමාන්තිකව කැප වෙනවා මොකද? ඔබ උදෙසා කාලයක් කීයද වශයෙන් කර ගන්න නැහැ. ඇයි ඔබ දන්නවා මේ අපේ ජීවිත කාලේ බොහොම කෙටි. එනම් මේ කෙටි කාලය තුලනේ මේ අහිංසකය පිළිස් මා නිසා සැනසේවා කියලා යා අතිමාන්තිකව එයාව අත්හරි. එතකොට මොකද වෙන්නේ? මම නිසා ජීවිත දෙනා සැනසෙන්න ගන්නවා. අන්න එතන තමයි සැබෑ ධර්මයේදී. එව නැත්නම් මම ගන්න පිළිස් ඉන්නවා. ගන්න පිළිස් ඉන්නවා. එහෙම වේගවත් ගමනක් තමයි නේද? මේක බෑ මම මේ අතාරින්න ඕන මම මේ කැමති නැහැ මම මේ කියන්න මම ජීවිත කැමති රැතුනක් මම අතාරන සිද්ධාර්ථ කුමාරයා අතහැරියා මේ මෙහෙම කියන්නේ. එහෙම එහෙම කටයුතු කරනවා. නමුත් ඒ වේගය තුළ තියෙන ඒ ජවය එහෙම නැත්නම් ඒ වේගවත් බව ඒ වේගෙම අනිත් පැත්තෙන් කැඩක් වැටෙනවා. ඒ කියන්නේ එයාට ධර්මය හරියට ගලපගත්තේ නැහැ. එයා පැවිදි වුණත් එයාගේ පැවිදි තුන ඒ වේගෙම එයාට ඊට පස්සේ තියෙනවා. එයාගේ අපෑරීම හරියට ගලපගත්තේ නැහැ ඊට පස්සේ. ඒකත් නිදස වෙනවා. එයාගේ හිත එයාගේ හිත එයා පිළිගත්තා. මොකද්ද හිත කිව්වේ? අපෑරීම පටන් ගන්න ගෙදර දරුවා මත ඇඳ බිරිඳ අත ඇඳ. එහෙම එයා කිව්වේ. එයාට එයාගේ හිත කිව්වේ. නමුත් ඒ හිත කිව්වේ නැහැ මගේ හිත අතාරින්නේ. එතන ලෝකේ නෙමෙයි අතාරින්නේ දෙන්නේ හිතයි අතාරින්නේ. අවම පටන් ගත්තේ වැරදි දැනක. ඊට පස්සේ බාහිර ලෝකයේ ඔබේ ඔබේ කැමැත් ඒ කියන්නේ ඔබේ ඉස්තරණ උත්සාහ ධර්ම උත්සාහ බාහිර ලෝකයේ අතරින් කියපු හිත ඔබ පිළිගත්තා ඔබ කැලේට ගියා පැවිදි වුණා. ඒ හිත ඊට පස්සේ කියනවා දැන් සිවුර අතහැරපන්. ඉතින් දැන් සිවුර අතහැර. ඇයි? එයා බලාපොරොත්තු වෙන අපේක්ෂා මොකද ඉස්සෙල්ලා එයාගේ බලාපොරොත්තු අපේක්ෂා මොකද පැවිදි වීම? පැවිදි වීම අපේක්ෂාවෙන් ආව. පැවිදි වුණාට පස්සේ අපේක්ෂා වුණා මාර්ගඵල. එතකොට එයා හිතන යාට වේගයක්. ඒ වේගය තුළ එයා හිතනවා මට වේගින් මට මේ ධර්ම වැටෙන්න ඕනේ. මේ අවබෝධ වෙනවා. මම මෙච්චර දෙයක් අතහැරියා නම් මට සමාධියක්වත් තියෙනවා. මට මාර්ගඵල ලැබෙනවා. බලාපොරොත්තු දැන් තියෙනවා. ඒ බලාපොරොත්තු එයාට ලැබෙන්නේ නැහැ. ඒ වේගයෙන් මෙයා කලකිරෙන හය සිවුරත් අතයි. එතකොට සමහරවිට දිවිද දරවනු සීසීකට ගිහිල්ලා එක්වා ගීත දරවනු අන්නස්තාරය. ඒ සමහර අවස්ථාවලදී හැමෝටම පොඩි පොඩි ගැටි වගේ එන්නේ. හැමදාම තමන්ට චෝදනා කරන මම වැරදි කියලා. ඔබ හැමදාම නිවැරදි. හැම වෙලාවෙම නිවැරදි. ඇත්තටම අපි මේ ධර්මයේ තුල ඉන්නවා කියන්නේ ඒක අපි නුකෙට පේන්න බෑ පුතේ. ඒක හොරෙන් යන්න ඕනේ තමයි. ඇතුලෙන් යන්න.
එහෙම නැත්නම් මේක බාහිර දැක්කොත් ඔබ ධර්මය තුල ඉන්නවා කියන එක ඔබ ප්‍රදර්ශන ඔබ නරුවෙක් වෙනවා. හිතන එකෙන් අර මොකටද කිව්වද ඇත්තට අර පෙරහැරකට කලින් අර කසකාරයන්ට කලින් නම් ගහන්නේ විසිල් ගහන ඒ විසිල් එක ගහන හැටි පාඩු තියෙන නේද? විසිල් එක විතරයි. ඉතින් මිනිස්සු බලන්නේ ඉන්නවා දැන් ගහයි දැන් ගහයි දැන් ගහයි නෑ. මේ වගේ කියන්නේ අපි මේ අපි මේ යන්න කලින් අපි අහරිනවා අපි හැරිම තුල ඉන්නවා මේ බෑ මේ මොකද කියලා තියෙනවා. හද්දයක් දාගෙන අපි මේක යන්න හදනවා. ඒක හරි සූක්ෂම ගමනක් හරි හිමිනියන ගමනක් හිමිනියන ගමන සුන්දර ගමනක්. මේ සතරේ සතරේ ප්‍රවණ ප්‍රඥාව ඇති. අයි හිත තුල තියෙන මොකද? මෝහය ඇති. අවිද්‍යාව ඇති. ඒතර අවිද්‍යාව මම අතහරිනවා කියන්නේ මට විද්‍යාව ඇති. විද්‍යාව ඇති වෙද්දී හරි හරි සුන්දරයි. හරි ස්මූත් එයා ආවෙන ස්වභාවයට යන්නේ. එයා අවාද ස්වභාවයෙන් අත්විඳින්නේ මෙන් යන්නේ. ඥාන දර්ශන උපදින්නේ මෙන් යන්නේ. එයා මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් අත්විඳින්න නැති සුන්දර අත්දැකීම් විඳින්න යන්නේ. එයාට මේ ලෝකෙත් එක්ක ජගත් තරගයක් නැහැ. තරගයක්. එයා ගත කරන්නේ යම් සමාජ ජීවිතයක් නම් එයාට ඒ සමාජ ජීවිතය තුළ ඉන්න පුළුවන්. හැබැයි ලෝක කවුරුත් දන්නේ නැහැ කියලා. ඇතුලේ සිද්ධ. ළමයෙකුට යම් කිසි විදිහකට ජීවිතය පිළිබඳ අවබෝධයක් ආවට පස්සේ එයා තුළින්ම ඩිවලොප් වෙන ඕනේ මේකත් අපේ අර මේ බෑග්ග්‍රවුන්ඩ් එක හදන සල්ලාමත් තාක්ෂණය තුළ හැමදාම පොඩ පොඩ මේක පිට කළ දෙන්න පිට කරනවා ඒකට දැන් ඒ කියන්නේ ඔබයි මේ සිස්ටම් එක ඇති කරන්නේ. පොඩි මහලට අස්සම කාලේ මේ මේ කාලේ ඕනේ නැද උසෝක් කරනවා නම් පටන් ගන්න. මේ කාලේ තමයි දෙන්න. කාලේ තමයි. එන අර සත්‍යව ඇති කරගෙන ගියා නම් හරි නේද? කියනවා නම් අර ටැග් වල පෙන්නලා දෙන්න ඕනේ ඔක ඔතන අනාත්ම සංඥාව ඔයා නැති නිසා ඔයා ආත්ම සංඥාව නිසා ඔයාට තරහය. එහෙනම් ඉතින් අර පොඩි ළමයාට ඇහෙනවා ඒක. තේරෙනවා යා. ඒ කියන්නේ මේ මේ ඔබට තරහ ගියේ ඔබට ඕන විදිහට මේ අනිත් කට්ටි ඉන්න ඕන නිසා. එහෙම නැත්නම් ඔබට ඕන විදිහට මේන්නේ මෙතන තියෙන්න ඕන කියලා ඔබ හිතපු නිසා. ඒ අනිත් එක්ක නම කියන්න ඕනේ. ඔව් අනිත් එක්ක නම කියන්න ඕනේ. එහෙම කියද්දි ඒ දෙන්නම ධර්මයේ ඉන්නවා නම් පාස්වක්. එතකොට දරුවට හිතනවා. එයා අර ඉලක්ක කරලා එක කියන්නේ නැහැ. ඒ කල්යාණ මිත්‍ර ඇසුර තුල යන පෝෂණය. එහෙම නැත්නම් දැන් දරුවට පුතේ මේ හැමදේම පීඩාවක් කියලා නෙදින් අපි බලෙන් කියන චිත්‍රක ඵලයන් අරග කරපම් මේක කරපම් කියන ධර්මයක් කියනවා. එහෙම නෑ අපි යන්නේ ඉස්සලාම එයාගේ විවේකයේ දෙනවා එයාට වෙනව නෑ පුතේ ඔයාගේ අම්මයි තාත්තයි අනිත් අම්මලා තාත්තලා වගේ නෙමෙයි හැම වෙලාවෙම එයා උත්ෘෂීත් කරන එතන එයා පිරිසත්යක් ඇති අපි කොයි වෙලාවකත් එයාව රෙකග්නයිස් කරන්නේ එයා හැම වෙලාවෙම ඇඩ්‍රේස්න රජා බ්‍රහ්මෝ ස්වාමී ලස්සන කතාවක් මේ එද පුතේ මයිබුතේ මොකද උනේ ඔප්පේ එතන තමයි සුබත් යන ගාන ලෝනයි හරි ඈ හරි හරි සුබත් සුබත් වා නා හරි පුතේ වාඩිවෙන්න කොහොමද උත්තරේ මොකක් හරි හරි පුතෝ දින හරි බලන්න පුතේ වෙන අහිර ප්‍රොසර් මේ අක්කා වෙනද හරි දවස මගේ තාත්තා මට කතා කරන්න කිව්වේ මොනදේ කරලා ආවා ඒ තාත්තගේ හදවතේ දොර ඔබට ඇරලා දෙයි. ඇයි මේ තාත්තා ඔබට ආදරේ? ඔබ ෆේල් වුණා, ඔබ පාස් වුණා, ඔබ මගේ පුතා. ඔබ මේ ලොකු හොඳ වැඩ කරත් නරක වැඩ කරත් ඔබ මගේ පුතා. මේ තාත්තගේ හදවතේ දොර හැමදාම ඔබ වෙනුවෙන් ඇරලා දෙනවා.
අපට ගන්න පා කියලා. ඒක දක්වලා තියෙනවා. එයා නේද බ්‍රහ්මෝන්ස කියනවා. එයා පප්පේකට ගිහිල්ලා එයා බියර් එකක් අතට ගත්තාම එයාට එකපාරට මතක් වෙන්නේ කාස්ත මං ගැන මොනතරම් ආදරයක් මං ගැන විශ්වාසයක් තියෙනවා. සාමාන්‍ය දෙයක් දැනෙනවා. බියර් බෝතලයකට මං මගේ තාත්තාව ලෙක්දම් කරන්න බෑ හෑන්ඩ් කරන්න බෑ කියලා සිගරට් එක බොන්න හදලා තියාට මතක් වෙනවා මගේ තාත්තාගේ හදවතේ දොර මම වෙන නුරලා තියෙනවා එහෙනම් මම තාත්තාව ලින්ඩම් කරා මම තාත්තා හැල්ලුවට පස් වෙන්න දෙන්නේ නැහැ කියලා ඒක අසන යා නිවැරදි දෙන්න කටේ දානවා ඒ සිතුවිල්ල නිසා එයා හිතුවා මම මගේ තාත්තට ලොකුම උපහාරය කරන්න තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨම කෙනෙක් වඩපත් එහෙනම් ඒ ශ්‍රේෂ්ඨම කෙනෙක් වෙන්න ඔක්ස්ෆර්ඩ් එකේ පුළුවන් ද කියලා හොයලා තියෙනවා. එහෙනම් ඒ ශ්‍රේෂ්ඨත්වය ලැබුණු මේ ලෝකේ පරිණාමයට පත් වෙච්ච කෙනා බුදුරජාණන් වහන්සේ. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේගේ පුතෙක් වෙනවා හැම අන්න මම මගේ තාත්තා ඒ විශ්වාසයට ඒ සැබෑ කෘතවේදීත්වයක් දක්වපු පුතා බවට මම පත් වෙනවා. එහෙනම් මම අන්න එතන යනවා කියලා. ඉතින් එයා ඇවිල්ලා එයා කියනවා උන්වහන්සේ කියනවා බැරි වෙලාවට මගේ තාත්තා මම පස්සෙන් ඇවිල්ලා මාව චෙක් කරන්න ගත්තා. මට තාත්තා ගැන තියෙන්නේ මේනම් සංකල්ප. තාත්තා මාව විශ්වාස කරන්නේ නැහැ කියලා දැන තියෙනවා මට. ඒතර මට ඒ ආදරය ගැන සැකයක් තියෙනවා. ඒ නිසා මම තව තවත් තමාට වැරදි. මාට මම මේ වෙනකොට ගිරින්න පුළුවන් කියලා. ඉතන ලොකු කඩන්දරයක් තියෙනවා. කඩන්දර. මම තමන් මේ ඉක්මන දැනට තාත්තගේ වචනේ කියනවා. මම අපි ගලප ගන්න අපි ගලප ගන්න අර කීපු තැන් එන්න ඔබ ඔබ යම් සමාජ මට්ටමක් තුල ඉන්නවා නම් ඔබ ධර්ම මාර්ගයේ තුල හිටියා කියලා පුතේ දැන් ඔබගේ පිටද ඔබ කියන දරුව බලාපොරොත්තු වෙනවා නම් එළියට ගිහලා රෙස්ටෝරන්ට් එකකට ගිහලා කෑම ටිකක් ගන්නද මුම්බී එකට යන්න තියෙට එකට යන්න එහෙම නැත්නම් මොකක් හරි අවුටින් එකට හරි ට්‍රිප් එකකට හරි යන්න ඇතුලෙන් ඔබ දකිනවා මේක මේ දුක මේක වේදන මේ පීඩාවක් හැබැයි ඔබ ඔබේ සංකල්පේ අතාරිනවා ඒ අනුගිය දැකෙවි දා ඒගොල්ලෝ සැපයි කියන දැන එතන අනේ මේ සිල් දෙකක් ගන්න තියෙනවා. ඒක තරක ගන්න. ඉතින් ගිහලා ඒක ඔලුවට හේදී කරන්න. එතන තමයි සැබෑ අතහැරීම. හැබැයි එතෙන්දී අපි ධර්මයේ ගියා එයාට වදයක් වෙන්න බෑ පිටතට. එහෙම කියන තරම් තමයි මම දන්නේ. ඒ කියන්නේ ට්‍රිප් එකේ යනකම්ම කියනවා අයියෝ මේක අනිත්‍යයි මේක දුකයි මේක මෙහෙමයි කියලා. ඊට පස්සේ අර බිරිඳ හිතනවා මේ ට්‍රිප් එක නොගිය නම් හොඳයි කියලා. ඒ මේ පිටතට වාදයක්. ඔව් ඊට පස්සේ එයා ධර්මයේ විරුද්ධ ද්වේෂ කරනවා. එහෙනම් මොකද අමතක එපා. එයා ලොකු අකුසල එක එයා ලොකු කුසලයකින් ලැබුණු සුන්දර උපතක් මේ 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 මනුස්ස ලෝකේ මේ වෙලාවේ යන්නේ. බෞද්ධ බෞලක යම් කෙනෙක් ඉඳන්ෙක් හරි ඉපදිලා ඉන්නා නම් පොතේ. සත්‍යවන්ත කුසලයක අයිතිකම්. ඉතින් එයාට මේ සුන්දර අවස්ථාව අර 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 අවාසනාවන්ත මිනිස්යාගේ වැරදි අප්‍රෝච් එක නිසා අර 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 සුන්දර මනුස්සයර තියෙන සුන්දර අවස්ථාව එයා සදාටම නැතිද වහලදා අපිට කියනවා කියන්න ඕනේ මොකද ඔබ වගේ කියන්න ඕනේ පුතේ කියන්නේ මම මේ දැන් ඉන්නවා කියන තර නෙමෙයි අපි අද කිහිම දයක් වුණොත් නෑ සමරස්සදී වෙනවා ඔව් පුතේ හරි පරිස්සම් නේද හරි පරිස්සම් නේද නේද ඒ කියන්නේ ඒ අයිසකයට එතකොට ධර්මයට එයා ද්වේෂ කරපු ගමන් මොකද වෙන්නේ එයාට ධම ආයි ජීවිතේ රඳන්න බෑ ආයි සංසාරේ බොහෝ කාලයක් යනකම් බුදු සසුන ගානකට යද්දි ධම අවබෝධ කරගන්න බෑ අයියා ධර්මයට ද්වේෂ කරනවා නමුත් එයා මේ සුන්දර අවස්ථාව ලබන්න මොනතරම් පින්කම් කරලා දෙන්න ඕනේ මොනතරම් කුසල් වඩලා දෙන්න ඕනේ මෙතන එන්න. ඉතින් එහෙම ආපු ඒ අහිංසක විරුද්ධ ඔබ මේ ලෝකේ ද්‍රෝහිම වෙච්ච ස්වාමී බවට පත් වෙන සංසාරයක් කොහොමද? ඒ වෙන්න බෑ ඔබ වෙන්න බෑ. ඒ ඔබ නොවේවා. සම්මත ඒ වගේම මේකට තමයි මේ සම්මතක දන්නේ මට මේ කලින් දේශනා කරන පොඩකට විදිරයට අරුණහම අනිත්‍යයට විතරක් දැන් මොන හරි අකමැති දෙයක් වීගෙන යනවා නම් ධර්මයට විරුද්ධ හරි වෙනවා. ඒක ධර්මයට මට මම කරපගත්තු ධර්මයට හරියට හරියන්නේ නැති දෙයක් තව එක්කෙනෙක්ගෙන් වෙනවා නම්
මම මේ කතරල මේ මිනිස්සු කොච්චර නැතුණත් මට ප්‍රශ්න නැහැ මට අන්තිමට බුදුහාමුදුරු මගේ ගාව ඉන්නවා කියන සංකල්පය තියගෙන. එහෙමයි. ඒක එහෙමමයි. දැන් ගැටුම් ඇති නොකර මට භාගී තුනන්සේ ඒ ඉතරට ඔබ යනවා. මේ ලෝකෙ කිසිම හාමුදුරු කෙනෙක් නැතුණා. මේ ලෝකෙ එක ධර්ම පොතක් නැතුණත් භාගී තුනන්සේ මට ඉතින් මට ජීවණ හිමි නැහැ කියන තැනට වෙන්න. රහතන අර විදිහට ගලපන් ගන්න ඕනේ. මාරු දැන නමුත් දැන් ඔබ ඒක තේරුම් ගත්තොත් ඒක ඔබ පරිස්සම් නේ. මොකද මේ අපි බුද්ධවේදී වෙන්න එපා. නේද? ඉතින් බිරිඳ කෙනෙක් නා සාමියා ගැන මේ විදිහට කරකනවා. සාමියා තමයි මේ විදිහට කරකනවා. මොකද අපි දෙන්නම දෙන්නට දෙන්න කල්යාණ මිත්‍රයෝ වෙන්න ඕනේ. මේ සුන්දර අවස්ථාවේ අපි දෙන්නට මේ තියෙන අවස්ථාව අපි පසු කරලා ගන්න ඕනේ. මොකද විශාක කියන සිසුතුමාගේ බිරිඳ තමයි ධම්ම දින්න. ඒතර විශාක ඇවිල්ලා ගුවන් මං ඉතින් සුසුන්දර ගාන ඉතින් එයා තමයි හැමදාම බුදුහමඳුරු ගාවට යන්නේ බණහන්නේ හැමදාම ඉතින් නෝන මහත්තයා කිව්වට නෝන මහත්තයා ගණන් ගන්නෑ එන්න ඕන කියලා හිතන්නේ නැහැ ඉතින් මෙයා තමයි හිතන්නේ මම ධර්මයේ තුල ඉන්නවා මගේ බිරිඳ නැහැ කියලා ඊට පස්සේ ඉතින් කොම් කොමානේ එක්තරා දවසක මේ උපත්තු අහම්බේ බිරිඳට යන්න ලැබෙනවා හැබැයි බිරිඳ ගියා ගියාම එයා ආවේ නැහැ රහත් වෙලා නැවතුන අන්තිමට විශාකරමේ කවුද විශාක කියන සිටුතුමා ඒ රහත් මෙලින් වාසේ ගාන යන මේ මෙලින් වාසේ කියන නම සම්බන්ධ ඉන්නවා ඒ මෙලින් වාසේ සතුරුල තරමේ විස්තර කරන භාගතුනාත් යමක්ද කියන්නේ ඒ විදිහට පිළිගන්න ගන්න පුළුවන් එකම රහත් මෙලිය ඉතින් ඔය වේදාල සූත්‍රයේ චූල වේදාල මහ වේදාල සූත්‍රයේ සම්බන්ධ මහ රහත් මෙලින් වාසේ දේශනා කරා ඒකයි සුන්දරයි ස්වාමියායි ස්වාමියා අහන කියන්නේ මහත්යා ඒ විදිහටින් අහනවා මේ ප්‍රශ්න. ඒ අහන්නේ ධර්මයේ ගැඹුරම තැන්. මොකද එයා දැන් දන්න නිසා. ඔයාලා වෙනවා මුදී සුපර් උත්තර ටික. එනවා ඒ කියන්නේ මේක මහා මොඩර. ඒක ගැඹුරම විශ්වාසනික පාඩමක්. චෙක් කරනවා. තමන් බිරිඳ කොතනද ඉන්නේ කියලා චෙක් කරනවා. චෙක් කරන දැද්දි කොහොමද අන්තිමට අවුන්නේ? නිරෝධ සමාපත්තිය කියලා කියනවා. ඊට පස්සේ නැවතත් චෙක් කරන්නේ ඒ ප්‍රශ්නේ දෙන ගිල බුදුරණන්සේ ආදි ඇලපිල්ලක් ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නැතුව ඒකට ඒ විදිහට බුදුරණන්සේ කියද්දි කියනවා විශාක කියනවා ස්වාමීන් වහන්සේ ආස්තය හරි පාපිල්ල මේක තේරුම් ගන්න පුළුවන් යම් ශ්‍රාවිකාවක් යම්සේ මං අහපු ප්‍රශ්නට උත්තර දෙන්න ඒ ශ්‍රාවිකාවගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒක ඇලපිල්ලක් පාපිල්ලක් වෙනස් නැතුව කොම්බුවක් තිසක් කොමාවක් වෙනස් නැතුව ඒ විදිහට උත්තර දෙන්න මොනවාගේ ශාසනයක නම් මේ වගේ ආස්තන මේක පිළි වෙන්න පුළුවන්. විවණන්ති කියන එක තරහ ගන්න එක තමයි ශාසනය. ශාසන සම්බන්ධ ශාසනය කියන්නේ ආ ශාวกේ කියන ආස්තන. ශාวกේ කියන. උන් තියෝගේ පතා වෙන අපු වෙන්නේ. ඕනේ නැතු වෙන්න බෑ. තවදුනේ මම මේ කිව්වේ අපි දන්නේ නැහැ මුදී. අපි හිතනවා අපිට ලකුණු දී කියලා අපි හිතනවා මේ අපි තමයි ධර්මයේ තුන ඉන්නේ කියලා. නමුත් එක මොහොතකින් සියල්ල වෙනස් වෙනවා. අනිත් කෙනා අනි පාසයේ කඩාගෙන යන අනේ නඩ පුළුවන් ඒක නිසා හැම වෙලාවෙම දැන් ඉතින් කියන්නේ රකින් අනිත් කියන්න හැම වෙලාවෙම මේ දහම අවබෝධ කරගන්න ඉත තියලා තමයි අපි කටයුතු කරන මෙහෙම වුණොත් මේ සංසාරයක් පුරාවට මේ තමන්ගේ බිරිඳට ලැබිච්ච ශ්‍රේෂ්ඨම ස්වාමිය වේද එකක් තමන්ට අවස්ථාව ලැබෙන බිරිඳක් නම් සංසාරයක් පුරාවට මේ තමන්ගේ ස්වාමියට ලැබිච්ච ශ්‍රේෂ්ඨ බිරිඳ බවට පත් වෙන්නේ මේ විදිහට පුළුවන්කම දොරේ දෙන්නටම පුළුවන්කම ලැබෙනවා තමන්ගේ දරුවන්ට සංසාරයක් පුරාම ලැබිච්ච ශ්‍රේෂ්ඨම අම්මලාස්සමක් ඒයි මේ දරුවන්ට ඒ අම්මයි තාත්තයි කියන්නේ හැමෝම එක්ක තාත්තෙක් කොටියුනේ නෙමෙයි කියන්නේ මාතෘකාවට ඒ මගේ කුසින් මට දාවිත නිසා ආදරේ මනාවත නැහැ කොට කරන්නේ වාස්කේ අයනම් විස්තරයක් කරපිට පා අයිස් පර්සනල් කියන්නේ අයෝ පොඩි සාරය දෙන්නත් දාත්තේ මෙන්න මෙච්චර වල සම්පූර්ණ ඉතයි කරන්නේ අනුගාන දාසන ආත්මදානයි අඩි රයි වුණොත් ඔබ තමයි ජනවන් ශ්‍රේෂ්ඨ මම දාසන මේ ජීවිතෙත් එක්කම ඒගොල්ලන්ට එක් කරගන්න පුළුවන් ඉතින් ඒගොල්ලන්ගේ හේතු සම්පත් අනුව දැන් මේක වැඩි ප්‍රමාණය අනුව ඒගොල්ලෝ තියෙන්න කරා මේගොල්ලෝ වැඩි විදිහට පස්සේදී මට දැන් කිසි ගෙදරද මම නිදාස් මම මේ පැවිදිනවා ඉතින් එතෙන්දී අම්මෙක් තාත්තෙක් හරි ඔබ ඒ සුදුසුදේ කරන්න පුතේ මහා වෙනවා නම් සාක් කියලා
පිරිකර පූජ කරන්න සිවුරු පිරිකර පූජ කරන්න මොකද ඔබට ඕනේ ඔබේ පුතාට උසේ ඇත්තම දුකකට පත් වෙන නෙමෙයි සැපයට පත් ඔබේ පුතා ඔබේ දුව සැපයට පත් වෙනවන්නේ ඔබ කැමති එහෙනම් ඉතින් ශ්‍රේෂ්ඨම සැපේ මොකද්ද නැවත ලෝකදී එහෙනම් එතනද යන්න යම් කිසි දුකක් හොදුවේ උත්සාහ කරනවා නම් සාර්ථකයි ඔබේ අම්මට තාත්තට ජීවිතේ ඒ දරුවට ජීවිතේ කර දෙන්න ඒ අම්මයි තාත්තයි හැටි ඇයි මෙර මොනවද අපිට කියන්න ඔබ මොනතරම් කෑම දුන්නා මොනතරම් ඇගෙනවද මොනතරම් දහසක් විතර තුනේ කරත් ඒ දරුවා නැවත මැරලා ගිහිල්ලා ආයෙ ප්‍රේත ලෝකයට යනවා නම් මට ඔබ කියන්න ඔබේ ආදරයට පුළුවන් ද කියන්න බෑ 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 මෙයා මගේ දරුවා මම මෙච්චර අමාරුවෙන් සැලකුවේ මෙයා මේ විදිහට රෝයල් එකට ගියේ මෙහෙම දුක් විඳලා ඉන්නේ කියන්නේ මේ විදිහට මෙයා මේ කටයුතු කරේ මං කොසට නොකා මම මෙයාට සිස්සත් කියන්නේ මේ දරුවට මම මෙච්චර ආදරේ කළා මෙයාගේ දරුවන්ගේ දරුවන්ට මම මෙච්චර ආදරේ කළා ඒක නිසා මගේ දරුවා ප්‍රේත ලෝකයට යන්න බෑ කියලා කොයි අම්මට තාත්තට පුළුවන් බේරද පුළුවන් බාන ඔබල මොනතරම් අත්දැකද කියලා අපි තාත්තට ආදරේ නාමයෙන් මගේ දරුවෙක් මට බේර ගන්න බෑ නම් එතෙන්ද යන්නේ තව මට පුළුවන් නම් මගේ දරුවෙක් සුගතියට යවන්න කටයුත්ත කරන්න දැන් ඉඳලා එහෙම නැත්නම් මට පුළුවන් නම් මගේ දරුවෙ ඉවරට යන ක්‍රමයට හුරු කරවන්න දැන් ඉඳලා ඒ පණිවිඩ කරා ඔබ කිසිම අම්මෙක් තාත්තෙක් නොකරපු දෙයක් ඒක ඇතර මේ දරුව ඔබ ගාව උපදුනේ පුතේ පිර මහා පෙර පිනක් නිසාමයි එන ඒක කෘතවේදී ඒ දරුවා මංගාව ඉපදුනා නම් ඇත්තටම ඔබ ඉපදුනේ හේතුවක් නිසා මොකක්ද ඒ හේතුව මම පොතේ නැවතුන ඔබ දිට පහින් අස්තිය කියලා මගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගන්න නෙවෙයි ඔබ ලැබුනේ මට ඕන විදිහට මගේ අපේක්ෂා ඉෂ්ට කර ගන්න මම ඔබට අවස්ථාව දෙනවා මගේ අපේක්ෂා කියන්නේ මගේ හිතනේ මගේ හිත කියලා කියන්නේ අවිද්‍යාසංගතයි ඒක දුකට පත් කරන එක ඒ හිතමනේ මාව ප්‍රේතෙක් කරන්නේ එතන මගේ හිත කියන දේට තමයි මම මගේ හිත අතාරිනවා මම දරුවගේ සැපේ කැමති අනෙතෙන් දැක්ටි ඔයකට දරුවට විවේකයක් නිකුමන එනවා නේද ඇයි තරංගී කියලා දැන් අපි යන්නේ නේ මේ තියෙන කමෙන්ට් එක නෝ අපි හිතනවා මේ තරගයට දැම්මේ නැත්තම් මේ ළමයට ජය ගන්න බෑ කියලා මම කියන්නේ අනු මෙතුමගින් කොතනද ජය කියලා ඔය ප්‍රොසෙස් එක තුන ඔබෙන් අහන්නකො ඔබ දන්නවනේ ඔබ ඉංජිනේරුවෙක් හැටියට කොතනද ඔය ප්‍රොසෙස් එක තුන ජය කියන්නේ ඔබ කියන්නේ උන්සේ ඔබ ටීචර් කෙනෙක් හැටියට කොතනද ඔය ප්‍රොසෙස් එක තුන ජය ගන්න තාම තියෙනවද ජය තියෙනවද නිමාවක් තියෙනවද නැහැ ඉත හැම වෙලාවෙම වෙනවා ඉත එහා එහා අපේක්ෂාවක් සැපයක් වෙනවා ඉතත් අපි ඒ උසාවි දුක් විඳිනවා දැන් ජයත් නම් ඉතින් නිමාවක් තියෙන්නේ නැහැ නිමාවක් තියෙනවා එහෙනම් දැන් විද්‍යාව එහෙම නැත්නම් ප්‍රඥාව කියන තැන විමුක්තිය තියෙනවා එහෙනම් එතන නිදහස තියෙනවා නමුත් ඔය කියන ජය තුන කොතනවත් විමුක්තිය නැහැ නේද ඔබ විශ්වාසික ඉවරයක් දකිනකොට ඔබ ඉගෙනගෙන ඉවර කරාට දැන් ඔබට නවතින දෙයක් තියෙනවා ඒවා ඉගෙන ගන්න පුළුවන් වෙනවා ඔබට උගන්නන්න ඉගෙන ගන්න වෙනවා ඊට පස්සේ උගන්නන්න හැමදේම යන්න වෙනවා ඔබ හිතනවා ඔබ පේෂන් ගත්තේ හොඳයි කියලා නිදහස් කියලා මට කියනවා පේෂන් ගත්තට පස්සේ කවද නිදහස ඇයි ඊට පස්සේ දරුකොන්දි දරුව ගෙනල්ලා ගොදාව දානවා අපි ඒගොල්ලන්ට ආදරේ කියන දැන ඒගොල්ලන්ට දෙනවා මොනවද දෙන්නේ ඒ ආදරේ තුල තියාගෙනම තමයි ඉතින් අරක පීට් කරන්නේ අතහැරලා යන තුල අපි වැරදි සංඥා වැරදි ස්ථාවරකින් මේ අත වැරදි දෙන පටන් ගන්න එහෙමයි ඒකට ඔබ මේ දහම අවබෝධ කළා ඔබ ඒ දරු තමයි උඩම තියාගෙන බිඳගේ ඔළුව අතකින් ගා මේ දහම කියන ඒ සියලු දෙනාවත් උඩ කරගෙන යන්න පුළුවන් මේ ආදරේ තු තනි ගමනක් යන්න ගැනීම තුල ඒක යන්න බෑ පුතේ ඒක යන්න බෑ ඒක සත්පුරුෂ ධර්මයක් ඒක ඉතින් අතන හරි පවුල හරි සොඳයි එතන මේ පවුල එකකේ හරි සොඳයි එතන දර ධර්මතාවයක් තමයි තියアップ කරන්නේ. අරම විවේකයක් තියෙනවා. ඒ දෙන්නට දෙන්න සමාදහස ඇතිවෙනවානේ. එතනදී දෙන්නගේ මදහස තියෙන ඊට පස්සේ දැන් දෙන්නට දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් උඩින්මම කැපගේ කැප වෙනවා ඊට පස්සේ කම්ප්ලේන් නැහැ. අනේ ඔයා මේක කරන්නේ නැහැ මේක කරන්නේ නැහැ කියලා නැහැ. ඒක අකාලින් පුළුවන් නේ තමයි අසීමාන්තිකව කැප කරන්න.
දැන් දෙන්නව දන්නවා අපි දෙන්නව මේ දේ කරන්නේ මේ ධර්මතා. නමුත් මේක වෙනදා. මේක ලෝකයටයි දෙයක්, මේක ඉබටයි දෙයක්. අනේ මේකෙන් නිදහස් වෙන්නකම හොඳ කීයක් දෙන්නම දෙන්න. එක්කෙනෙක් විඳින ඒ දුක් ප්‍රමාණයෙන් කොටසක් තමයි අරගෙන අප්‍රමාණව කැප වෙන්න ගන්න. සතුටින් කරා. යන්න එතන අවබෝධයෙන් මේ කියන්නේ අන්න ඒක නිසා යාට ඒක ඒ දුක විඳීම තුළ යාට කුසල් වැඩේ. දැන් අපි ඒ දුක විඳීම තුළ අපිට වැඩි නපුතක්. ඇයි අපි හිතන විදිහ වැරදි. කොච්චර අපි දක්ෂ වෙන්න ඕනේ ඒකම කුසලයක් බවට පරිවර්තනය. එතන තමයි අපිට ගොඩාක් වර්ධනය වෙන්නේ. ඒක තමයි වර්ධනය. ඒක ඔබ උත්තර දරන. ජගත් තේ ඉස්සරහට ඉන්න ඔබ ඉස්සරහට. ඒ අවුලද පුතේ මේ අම්මා තමයි. අම්මෙක් තමයි මේ ඒ විතර පිටිය අත. අත්ත වහලේ ඉන්න. අම්මා තමයි යල කරාගේ වහලේ බරක් දරන්නේ අම්මා. ඔබලා පල්ලයාට යන්න තියෙන අවස්ථාව වැඩි ඇයි දන්නවද? එයා තමයි මේ සියලු බර ගන්න කාර්යයක් කරනවා. නමුත් අම්මලා උපාදානේ නැහැ. ඒ දරුවගේ ඥාති ගැන හිතන්න පවා නළු දේවල් දැනස්තරනේ අම්මා. ඉතින් මේ 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 දරුවන්ට මොකද මේ උබලා? අතරඹුතේ මේ මහා කුතවේදී වෙන්න. ප්‍රශේත් කරලා ඒ හැම මොහොතකම මේ කරන විනාශ කරා. රටානේ ඒගොල්ලෝ තියානේ කයින් කරන්නේ. ඒගොල්ලෝ තුම මේ මේ විදිහට ඒ සහනයක් නැහැ. ඉතින් ඒක තමයි ලෝකසභාව. එහෙමයි. ඉතින් මේ කාලේ පුතේදී මේ ඒ ඒ උපත තුන දැන් ඔය පෞල් ජීවිතේ තුන කොහෙ තාන්නද? දුරනද කියනෝනේ තනියෙන් හිටියොත් එතන බ්‍රහ්මෙක් වගේ කියනවා දෙන්නේක් නම් එතන දෙවියෙක් වගේ කියනවා තුන් දෙනෙක් නම් එතන පවුලක් කියනවා ඊට වැඩි නම් ආරවුලක් කියනවා ඒක බුදුරණන් දෙ කියන්නේ එතන එහෙනම් දැන් ඔබලා ගෙදර ආරවුලක් නැත්තම් ලොකු දෙයක් එතන ඒ දෙක හතරක් එතන ආරවුලක් නැත්තම් ලොකු දෙයක් හැබැයි මේ බුදුරණන් දෙ කියලා දෙ වරදින්නේ බුදුරණන් දෙ කියෝ නැහැ කාරේ එහෙනම් අපි පොවිතරන් අපි කොච්චර කිව්වත් අපි කොච්චර කිව්වත් අපේ ආරවුල නැහැ මොරුම ගැලපෙන්නේ නැහැ එහෙනම් එක්කෙනා දෙන්න වෙද්දි එතන සංකීර්ණයි එතන තමන්ගේ පරාසය තමන් වැඩි කරගත්තා මං හිතුව මං තරණක් කර ගැනීම තුළු මම අතරු නැහැ කියලා නේද තවත් මම කර්ණ කරගත්තේ දුක් විඳින කෙනෙක් නිසා දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක් නෙමෙයි කිව්වේ ඔබ බුදුරයන් වහන්සේ සම්මත කරගත්තා නම් ඔබ මහා නේදා එහෙනම් ඔබට මේ මේ දුක් මුකුත් නැහැ එතන ඔබ සම්මත කරගත්තේ තමයි අසන්න හැබැයි ඔබ හිතුවා මේ සම්මත කර ගැනීම තුල මට පීඩම් කරපත් වෙයි කියලා ඒ උදේ දෙන්නම අතර නැහැ නේද නේද එතන අතර මේක තමයි ඒක දැන් දොස්තර මහත්තයෙන් බෙදන්නවා ඒ තමයි එතන ගැන් දොස්තර මාත්‍රේ බේස් ගත් කරපු දේ ඒක ප්‍රොජෙක්ට් පිළිසන්නා නෙමෙයි මොකද දන්නවද දොස්තරත් ලෙඩ වෙනවා එයා ලෙඩ වෙන ස්වභාවය ඉක්මවා කියලා නෙමෙයි ඉන්නේ හැබැයි පොඩි සැලයක් තියෙනවානේ රෝගිය සුව වෙනවා මේ මොහොතේ නමුත් රෝගියේ මොහොතේ සුවුණාට රෝගියක් නොවැළඳෙන ස්වභාවයෙන් දුකක් නෙමෙයි මට තියෙන්නේ මම මේ මොහොතේ බේසින් බේස් ගත්තට ඒ බෙහෙත නිසා මම ලෙඩ වෙන්නත් පුළුවන් තමයි ඒකම ඒ ගල්පදාන ගොඩක් දේවල් වලට මගේ ඇති විය යුතු දෙයක් කියලා හිතලා කරපුනම මේ විය යුතු දෙයක් කියලා හිතනවා ප්‍රශ්න දෙන්නේ එතනදී මම හිතනවා මම කෙනෙක් මම මගෙන් වෙන්න දෙයක් තියෙනවා මේ ලෝකෙට කියලා ඔබ ඔබට තියෙන ලකුණු සම්පූර්ණයෙන් කපලා දානවා ඔබ එක දෙයක් මතක තියාගන්න මම මේ මොහොතේ මැරුණා මගේ පොළ කිසිම කෙනෙක් වහවන්නේ එහෙනම් ඒගොල්ලෝ ඔබ වලලන දවසේදී මේ එකලගේ මේකට අමතක වෙනවා ඔබ. කිනා වෙනවා ඒගොල්ලෝ. ඉතින් මගේ මගේ දැකලා තියෙනවා. තම මොන තරම් ආදරය කරන කෙනෙක් වුණත් දවස් 3ක් මිනිය තියලා වලන දවසේදී එයාට මතක නැහැ ඒක. ඒ තරම් වේගින් යා මේ සාම්ප්‍රදායික ස්වභාවයට ආපහු නැවත අහුවෙනවා. ඒ තමයි ස්වභාවය. මේ
ලෝකේ වේගවත් වෙද්දි වේගින් අපිට තියන අමතක වෙන ස්වභාවය වෙන්නේ නැහැ. ඒක ඒක ඒ පුද්ගල දෝෂයක් නෙමෙයි. ඒක ස්වභාවය. නමුත් මම හිතගෙන ඉන්නවා මම නැත්තම් මේ මුකුත් කරන්න බෑ කියලා. එතන ඒක නිසා ඉස්සරලා පටන් ගන්න මට තියෙන අකුණු කපල ගන්න. මම කියන දැනට ගලහ යනකොට පටන් ගන්න තැනදී. එතන මමත් ඉන්නේ දුකේ මේ සිළු දෙකත් ඉන්නේ දුකේ හැබැයි මම දන්නවා මම ඉන්නේ දුකක් කියලා මේගොල්ලෝ දන්නේ නැහැ. එහෙනම් මේ සිළු දෙකට මම අනුකම්පා